තරිදු මේ ඇවිල්ලා ලංකාවේ මේ මේ වගේ තිබුණු මේ තරම් ක්‍රියාකාරීව තිබුණු ලංකාවේ දිගම විරෝධය ලංකාවේ දිගම විරෝධය දැන් මේ වෙද්දි පය 35ක් පහ වෙලා මේ ඉතාලම පය 40කට ලං වෙමින් ඉන්නවා ඉතින් මේ මේ තරම් දිග විරෝධයක අපි ඉන්නේ හැබැයි මේ විරෝධයම යම් යම් වෙලාවට කට්ටි අඩු වෙනවා දැන් මේ වෙලාවේ ආපහු අඩු වැඩි වෙලා එතකොට බය හිතෙන දෙයක් තමයි පිරිස් අඩු වෙද්දි යම් පිරිස් සූදානම් වෙමින් ඉන්න බව කියනවා ආසන්නේ ඒ කියන්නේ මේ 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 ආසන්න පිරිස් හදිසියේවත් කට්ටි අඩු වුණොත් එහෙම මෙතනට පහර දෙන්නේ නිසා එක පැත්තකින් මිනිසුන්ගේ වගකීම කට්ටිය වැඩිපුර තියාගන්න හැම වෙලාවෙම අනිත් එක තමයි එවැනි ප්‍රහාරයක් ගැන අපි සැලකිලිමත් වෙන්න ඕන ඔව් ඒ අපිට ආරංචි වෙලා දෙන විදිහට තරින්දු කිව්වා වගේ මෙතන මිනිස්සු අතරින්ම පිරිසක් දම්බලා ප්‍රහාරයක් කළ කරන්න යනවා කියලා සහ එක්කම පොලිසිය ප්‍රහාරයක් කළ කරන්න යනවා කියලා අපි විශ්වාස කරනවා අපි කලිනුත් කිව්වා වීඩියෝ වලදී පොලිසිය එහෙම දෙයක් කරන්නේ නැහැ කියලා අපිට අපි මේ සම්බන්ධයෙන් කොහොම හරි ශ්‍රී ලංකා මානවිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් කළා අපි ඉල්ලීමක් කළා ඔවුන්ට නිරන්තරයෙන් ඔවුන්ගේ නියෝජිතයෝ මෙතනට ඇවිදලා නිරීක්ෂණය කරන්න කියලා ඒකම අපි මෙතන සිග්නල් ජෑම් කරපු එක සම්බන්ධව පැමිණිල්ලක් කළා තරුන්තර මතක ඇති අර 20 හේරත් පාර්ලිමේන්තුවේද කිව්වා එවන් ගාඩ් එකේ 100ක් හෝ 200ක් මිනිස්සු අතරට දැම්මා කියලා බිරියානි ගහන්න මම හිතන්නේ ඒ වගේ තත්ත්වයක් මෙතන හදන්න හදයි මම ඒකම මෙතෙන් තව 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 දෙයක් වෙන්න පුළුවන් තරින්දු දැන් අර මිනිස්සු 3-4 දෙනා එකතු වෙලා එකතු කරලා පටන් අරන් තියෙනවා මේ රාජපක්ෂ තියා රාජපක්ෂල තියාගන්න කියලා උද්ඝෝෂණ මාලාවක්. ඔවුන් මෙතෙන්ට ඇවිල්ලා ගැටුමක් ඇති කරගන්න උත්සාහ කරයි. ඒ වගේ අවස්ථාවකදී තරින්දු අපි කියමු අපි අර කලිනුත් කිව්වා ඒ කියන්නේ මිනිස්සුන්ට කුලප්පු වෙන්න එපා. ඒගොල්ලෝගේ විනය නැති වුණාට අපේ විනය තියෙනවා කියලා අපි වෙන්නන්න ඕන. මං හිතන්නේ මෙතන මෙතන ඉන්න අයගේ මං හිතන්නේ වාචිකව කොච්චර හිංසා මේ වාචිකව ටිකක් ප්‍රචණ්ඩ වුණත් මුරණ්ඩු වුණත් හැබැයි මේ ක්‍රියාකාරීව කවුරුත් මුරණ්ඩු බවක් පේන්නේ නැහැ. ඒතර අපි හිතන්නේ මෙතන පණිවිඩය තමයි මානව හිමිකම් කොමිසම හැම වෙලාවෙම නිරීක්ෂණයෙන් ඉන්නවා උන් උනන්දුවෙන් ඉන්නවා මෙතන වෙන්නේ මොකක්ද මෙතන මානව හිමිකම් කැඩීමක් සිද්ධ වෙයිද මිරිහානේදී වගේ වෙයිද කියලා. ඒ වගේම මෙතන ඉන්න අයත් මං හිතන්නේ හැම වෙලාවෙම කැමරා ඔන් කරගෙන හැම වෙලාවෙම පරිස්සමෙන් ඉන්න බව පේනවා ඒකෙන්. ඔව් එහෙම හිටියේ නැත්තම් එහෙම ගැටලු කාරිතත්වයක් එන්න පුළුවන් වෙයි අපි බලාපොරොත්තු වෙනවා ඇත්තරම දැන් පොලිසියේ සහයෝගයත් එක්ක මෙතන සෑහෙන්න පොලිසිය කටේ සහයෝගයක් දෙනවා පාරට එන මිනිස්සුන්ට කරුණාවෙන් කියනවා පාරට එන්න එපා ගැටුමක් ඇති වෙන්න පුළුවන් කියලා එහෙම එන්න දෙන්න නොදී තියන් ඉන්න අපි හිතනවා ඉතින් අර දේශබන්දු වගේ නිලධාරීන් හිටියට පොලිස්පති කොහොම වුණාට මිනිස්සුන්ගේ ආරක්ෂක විදිහට අපි ඉල්ලී කියලා පොලිසිය ඒකම මිනිස්සුත් මෙතන මෙතන ඉන්න කට්ටිය හැමෝම ස්වේච්ඡායෙන් ආපු කට්ටිය දේශපාලන පක්ෂකින් බොණ්ඩ දීලා ගෙන්නපු කට්ටිය නෙමෙයි ඉතින් හැමෝම මේ වෙලාවේ කොහොම හරි තමන්ගේ මොබයිල් ෆෝන් ඔන් එකේ තියාගන්න කොයි වෙලෙත් වීඩියෝ ඔන් කරන්න සැරෙන් සැරේ කවුරු හරි ලයිව් දෙන්න ඒ වගේ ආරක්ෂිත වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළොත් මං හිතන්නේ ඒගොල්ලොන්ගේ වැඩපිළිවෙළ පරාජය කරන්න පුළුවන් වෙයි මං හිතන්නේ අවසානයේ දැන් මේ රාත්‍රියේ අපි ඉන්නේ හරියටම ජනාධිපති කාර්යාලයේ ගේට්ටුව ඉස්සරහා මේ වෙද්දි ගේට්ටුව ටිකක් ඕපන් වෙලා තියෙනවා මේ වෙලාව මේ අනිත් පැත්තට කට්ටිය වැඩිපුර යමු වෙලා ඉන්නවා කොහොම හරි පේන විදිහට නම් මේක ඉවර වෙන පාටක් නැහැ අද රාත්‍රියේ තින්න සූදානමින් ඉන්න ගොඩාක් අය අපිත් එක්ක කතා කරා රාත්‍රියේ ඉන්න බව ඒ නිසා මේක දැම්ම ඉවර වෙන පාටක් හෝ අපි හිතන්නේ ගෝඨාභය රාජපක්ෂ යනතුරු ඉවර වෙන පාටක් නම් පේන්නේ නැහැ මේ වෙලාවේ මල් වෙඩි සියල්ල අලුත් අවුරුදු සැනකෙලි අලුත් අවුරුද්දේන මල් වෙඩි ආදී සියල්ලම මෙතන පත්තු වෙමින් තියෙනවා පේන විදිහට අලුත් අවුරුද්දේ අවුරුදු උත්සවයකුත් දැන් ඉබේම ලෑස්ති වෙමින් තියෙනවා අලුත් අවුරුද්දේ කට්ටිය අවුරුදු උත්සවයක් තියන්නත් ලෑස්ති වෙමින් ඉන්නවා සංගීතය ඒ කියන්නේ මර්ධනය ක්‍රියාත්මක නොවුනොත් දිගින් දිගටම මේ පිරිසේදී මර්ධනය ක්‍රියාත්මක වුණත් ඒකට එරෙහිව විශාල පිරිසක් මෙතන ඉන්නවා ඒකන දන්සල් දන්සල් වගේ කියන්නේ දැන් අපි දන්සල් දාගන්නේ වෙසක්කේකට පොසොන්නේකට ඇසලේකට මේ දැන් වෙසක්කේකට කලින් මෙතන දන්සල් එන හැමෝටම කණ්ඩ බොණ්ඩ හැමදේම බේත් හේටනම් හැමදේම මෙතන ලැබෙනවා ඔව් ඒ සියල්ල සියලු පාසුකම් එක්ක පේන විදිහට මේක නතර නොවි ඉස්සරහට යයි අපි දිගට දිගට ප්‍රාර්ථනා කරන එක සහ අපි දිගින් දිගටම මෙතන සිදුවෙන දේ නිරීක්ෂණය කරනවා සහ ඒක රිපෝට් කරනවා දිගින් දිගටම මේ අපි රිපෝට් කරන්නේ හුදෙක් නිකම් මේ අපි රිපෝට් කරන්නේ මේකට සහයෝගයක් දෙමින් ඒ නිසා අපි හිතන්නේ මේකෝලගේ ආරක්ෂාවට අපි හැම වෙලාවෙම පෙනී ඉන්නවා